Excuse me, sir. Excuse me, sir. I want to go. Excuse me, sir. I go on, sir. Sir, මගේ ආලුවෙට ක්ලාස් එකට මේ වෙබ් එකෙන් ජොයින් වෙන්න බෑකස්ට ලින්ක් එවන්න පුළුවන්ද? Sir, මාත් රීෆ්‍රෙෂ් කළා එතකොට හරියනවා. Sir, මගේ refresh කරත් හරියන ඊට පස්සේ ආපහු අලුතෙන්ම Kalau mau coba main apa, main grup yang ada dalamnya kira barang itu baru main grup yang ada dalam paling muka terlihat ini. Saya grup, pakai ada linknya kak dan mother. Oh, ada dalam mana? Nenda. Saya apa gesa dia putih palave ini apa di dalam wadah main gula kerang tak cuma itu berani itu. Ame, dan api main ada kata ada inti api main pau main bimbang gitu lesi mana nih, nih. අපි අද හිටියේ තුන්වෙනි වාර විභාගෙට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න කියලානේ. ඒ විභාගේ කල්ගියා. අන්න ඒකනේ බලන්න විභාගේ කල් ගියානේ බස්නාහිර පළාතේ කල්. එනවා අපි බස්නාහිරට කල් ගියේ නෑ. නෑ සර් බස්නාහිර පළාතේ පේස් කරන විභාගයක් තියෙනවා. ඔව් සර් අපේ තියෙනවා. අනිද්ද තියෙනවා අපි විභාගේ. ඔල තියෙනවද? නැස අපිට තියන්නේ නැහැ කිව්වා. අපිට සහයට බලන්න. දැන් මොකද්ද කරන්නේ? ඒක මම දැන් ඉතින් ඉන්නේ දෙගොල්ලන්ටම නෑ කියලා. ඒක පොඩි ප්‍රශ්නයක් නෑ දෙගොල්ලන්ට දෙන්න නිසා. අනේ සර් පොඩි රිවිෂන් එකක් හරි කරමුකෝ. මම මෙහෙම කරන්නද දැන් අපි අර මේ පහුගිය කරපු මේ එතකොට අනිත් ළමයින්ට කමක් නෑ නේද? මොකද දැන් විභාගේ ලියන ළමයින් ගැන අපි හිතලා. කමක් නෑ සර්. කමක් නෑ සර්. මේම කරන්නද දැන් අපි ගාව තියෙනනේ අර පරණ පුනරීක්ෂණ කරපු නිබන්ධන ටික ඔව් සර් ඕගොල්ලෝ දැන් හොයාගන්න කලබලේ හොයන්න ඕනේ නැහැ මම ටග් ගාලා ඒ ටික දාලා ඉවරලා පළවෙනි පාඩම්
පහේ තියෙන පුනරීක්ෂණ ටික මතක් කරලා යන්නද වේගෙ? හා සර්. අර WhatsApp group එකට දාලා තිබ්බේ paper මේ නිබන්ධන ටික. ඔව්. ඒ ටික නේද? ඔව් ඔව් ඔව්. පළවෙනිගෙන අර මුල් පාඩම් ටික අපි කරේ. සර් අපි ඒක කරලා තියෙන නිසා ඒ ටිකේ හරි වැරදි බලා ගන්නද? මොකද්ද? අපි මේ পেපර් පහ කරලා තියෙන නිසා මේ අර ටියුට් ටික මේ ටික බලා ගන්න නැසි. ඔය ටික මට අංගල ඉක්මනට ඉක්මනට බලමු නේද? අපි පළවෙනි පාඩම් පහ ඉක්මනට ඉක්මනට බලමුද? හා සර්. පහම බලා ගන්න. ආස බලමු. ඔව් පහම බලා ගන්න බැරි වෙයිද දන්නේ නැහැ. බලමු නේද? අද පරක්කු වෙන නිසා පටන් ගන්න නේද? මට විනාඩියක් දෙන්න ඕන හැබැයි. මොකද විනාඩියක් දෙන්න මට අංගල ටික දා ගන්නකම්. ඔයගොල්ලෝ තමයි හොයා ගන්න ප්‍රශ්න ටික.
उत्तर उत्तर प्रमाण महाविहारवासी महानाम हिमि विसिन रचना करण लद साहित्य वंशय महावंशय दीपवंशय लिपि केन होयागेन नै ओ दीपवंशय लिपि केन होयागेन नै मुस्लिम वरु तमनगे आगमिक उत्सव पवत्वीमेदी कालय मन गनीमट क्रमे यदा गनी दीपवंशे महापरिनिर्वाणे सिधुवे दीपवंशे उत्पत्ति सिद्धुए बुद्ध वर्ष इतिहासे अवश्य සියලුම දේ හඳුන්වන පොදු නාමය වන්නේ මූලාශ්‍ර ලංකාවට නිදහස ලැබුණේ ක්‍රිස්තු වර්ෂ 1948 පොළොන්නරුවේ ගල් විහාරයේ विभाग 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 मट्टमें विभाग प्रकाश हरिनाम हरिला महावंशे रचना कर ऐते क्रिस्तु वर्ष हतरवन सियवसे दी वैरदी दीपवंशे तमाय क्रिस्तु वर्ष हतरवन सियवसे दी रचना करे वर्ष पस्तन सियवसे तमाय महावंशे महावंशे पोलन्नरुवे गल विहारे करवन लद्दे धातु सेन राजुए महापराक्रम पुराविद्यात्मक मूलाश्र वे क्रिस्तुस्वांसे
ശതവർഷക്രമേ ആരംഭക ലബ്ധേ ഗൗതമീ പുത്ര സാതകർണീ രാജുവേ ശതവർഷ പട്ടാങ്കണി ക്രിസ്തുവർഷ 78 ഇന്ത്യയിലെ ബടഹിര പ്രദേശയെ പാലനേ കരപു ഗൗതമീ പുത്ര സാതകർണീ രാജു ശകവോ പരാജയ കരല ഏക സിഹി കൺവണ്ണ തമായി ശതവർഷക്രമേ ആരംഭക ബുദ്ധവർഷ ആരംഭവണ്ണേ ബുദ്ധൻ വാഹസേഗേ ഉത്പത്തിയ സിധു ഊ ദിന സിതയ ബുദ്ധവർഷ പടക്കാണ്ണി ബുദ്ധി ബുദ്ധ പരിനിർവാണേന പശു ബുദ്ധ പരിനിർവാണേന പശു പൊലവ ഹാര അതീതയേട അയദ്ദേ സെവീമ പുരാവിദ്യാത്മക കനീം ലെസ ഹെദിൻവേ මිනිසා විසින් අතීත ආහාරයට ගෙන ඉතිරි වූ නොයෙක් ද්‍රව්‍ය පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වේ. හරි. ප්‍රකාශය හරි. පොළොන්නරුවේ ගල් විහාරය ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේදී ඉදිකරන ලද්දකි. හරි. හරිසයක. හරි. ප්‍රකාශය හරි. ප්‍රකාශය හරි. අපේ වැඩිහිටියන් පවසන අතීතය ගැන කියවෙන කතා මගින්ද අපට ඉතිහාසය දැනගත හැකි. හරි. 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 ඊළඟ ටික බලමු. ඉතිහාසයේ ඉගෙනීමට උපකාර වන මූලාශ්‍ර අතරින් සාහිත්‍ය මූලාශ්‍ර වර්ගයට අයත් වන්නේ මින් කුමක්ද? දෙල්ලිපි, අංශකත, අංශකත. සාහිත්‍ය මූලාශ්‍ර වලට අයත් වන්නේ වංශකත, අංශකත, වංශකත, වංශකත. දෙල්ලිපි අයිති වෙන්නේ මුදේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ඒවස ගල්වල කොටලන තියන්නේ. ඔව් ගල්වල කොටලන තියෙන්නේ. ආ හරි. වසම රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වන්නේ බුද්ධ වර්ෂයේ 611 දී. වසම රජුනේ ක්‍රිස්තු වර්ෂ නම් 67. ඒක බුද්ධ වර්ෂ නම් 611. අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ කරන්න මොකද අපි කරන්නේ 544 එකතු කරන එකතු කරනවා ක්‍රිස්තු වර්ෂ වලට 544 එකතු කරාම තමයි බුද්ධ වර්ෂය. අතීතී ජීවත් වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීම ඉතිහාසයයි. ඉතිහාසයයි. මින්නේරි වැව ඉදිකළ රජු වන්නේ මහසෙන් රජු. මහසෙන් රජු. මහසෙන් රජු. ඉතිහාසයේ විවිධ සිදුවීම් අයත් කාලය මැනීමට සුලභ වශයෙන් භාවිතා කරන්නේ ක්‍රිස්තු පූර්ව හා ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු පූර්ව හා ක්‍රිස්තු වර්ෂ. ක්‍රිස්තු පූර්ව හා ක්‍රිස්තු වර්ෂ. ඒ වගේ තනියෙන් ඕගලන්ට වේගයෙන් උත්තර දී ගන්න පුළුවන් නම් අවුලක් නැහැ. පාඩම මතකයි නේද? අර මග නතර වෙවි නතර මේ උත්තර එනවා නම් තමයි ගැටලුව තියෙන්නේ. හරි. මම උදේ ඕගලන්ට දාලා තිබ්බේ එතකොට ලියනවා නම් ලියන්න පුළුවන් ළමයි විභාගේ තියෙන ළමයිට නේද? ඒක නිසා. හරි. මේ ටියුට් එක අපි කරා. ඔව් අපි කරපු ටියුට් එක මේ මම මේ ටියුට් පහම කරලා තියෙන්නේ. මම අර නිකන් ඔයගලන්ට මතක් කරගන්න ඉක්මන් ඉක්මන් බලා ගන්න තමයි ඒක දාලා තිබ්බේ. ඒකට විභාගේ තියෙන නට පොඩි සූදානමක් කරවනේ. නේ? හරි. ඉතිහාසය ගැන අපට දැනුම ලබා ගැනීමට ප්‍රයෝගී වන
සෑම දෙයක්ම හැඳින්වීමට යොදන පොදු නම කුමක්ද? මූලාශ්‍රය. මූලාශ්‍රය. අපට ඉතිහාසය දැනගත හැකි ක්‍රම තුන ලියන්න. අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙන එකක් තමයි පැරණි කාලයේ ලියවුණු පොත්පත් ආශ්‍රයෙන් පැරණි කාලේ ලියවිච්ච පොත්පත් ආශ්‍රයෙන් අපිට ඉතිහාසය දැනගන්න පුළුවන් දෙවෙනි එක තමයි පැරණි කාලේ මිනිසුන් පරිහරණය කර දැනට ඉතිරි වී තිබෙන භාණ්ඩ ආශ්‍රය පැරණි කාලේ මිනිසුන් පරිහරණය කර දැනට ඉතිරි වී තිබෙන භාණ්ඩ ආශ්‍රය තුන්වෙනි එක තමයි අපේ වැඩිහිටියන් පවසන අතීතය ගැන කියවෙන කතාවක් අපේ වැඩිහිටියෝ පවසන අතීතය ගැන කියවෙන කතා මගින් අතීත කාලේ ජීවත් වුණු මිනිසුන් පරිහරණය කරලා දැනට ඉතිරි වෙලා තියෙන භාණ්ඩ මගින් පැරණි කාලේ ලියවුණු පොත්පත් ආදී ලේඛන මගින් අපිට ඉතිහාසය දැනගන්න පුළුවන්. හරිද? ලියාගන්න ඕනේ නේද? මේව ලියන්න ඕනේ නැහැනේ ලියන්න තියෙන කලින්. ඕසා අපි කලින් ලිව්වනේ. ඕ අපෝ ලියන්න ඕනේ නැහැනේ පොඩ්ඩක් බලාගත්තාම ඇතිනේ නේද? හරි. පළමු ඊළඟ ප්‍රශ්නේ. පැරණි පොත්පත් සහ ජනකතා තුලින් ඉතිහාසය ඉගෙන ගැනීමේදී ඒවා හැඳින්වීමට යොදන පොදු නම කුමක්ද? සාහිත්‍ය මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වලට නිදසුන් දෙකක් ලියන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය පොළොන්නරුවේ ගල් විහාරය. පොළොන්නරුවේ ගල් විහාරය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනය. පොළොන්නරුවේ තියෙන ගල්පොත ශිලාලේඛනය සීගි එහෙමදේ අතුගාගාරවල තැන්පත් අතීත කාලේ රජවරුන්ගේ භාණ්ඩ ඕ පැරණි රජවරුන්ගේ භාණ්ඩ හරි තමයි හරි කරු කියව කියන බලන්න පැරණි කාසි ඕ පැරණි කාසි හරි එවුනේ සෙල්ලිපි සෙල්ලිපි හරි ඕ සෙල්ලිපි හරි අභිලේඛන සඳකඩ පහන ඔව් දැන් මේ වගේ පෙළ පොතේ තියෙන ප්‍රධානම කාරණය ඔය පොළොන්නරුවේ ගල් විහාරය ලියන්න මතක ඇතුව. එතකොට ඒක පෙළ පොතේ තියෙනවනේ පුතේ. පොළොන්නරුවේ ගල් විහාරය, සෙල්ලිපි, සීගිරිය නේ මිනිස් ඇට සැකිලි ඒවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පැරණි රජවරු රාජසභාවේ හිඳගත් ආසනය හැඳින්වන නම කුමක්ද? සිංහාසනය. සිංහාසනය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජසභාවේ හිඳගත් ආසනය දැනට සුරක්ෂිතව තිබෙන ස්ථානය. කොළඹ ජාතික කෞතුකාගාරය. කොළඹ ජාතික කෞතුකාගාරය. කොළඹ හත්නේ දීපවංශයේ රචනා වූ සියවස ක්‍රිස්තු වර්ෂ 4 වන සියවස මහා වංශය රචනා කළේ කවුද? මහාවිහාරයට අනුමත දික්සඳ සෙනවියා පිරිවෙන් වාසී මහානාම හිමි. දික්සඳ සෙනවියා පිරිවෙන් වාසී මහානාම හිමි. නේ? දික්සඳ සෙනවියා පිරිවෙන් වාසී මහානාම හිමි.
මහාංශය රචනා කළ සියවස ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස පොළොන්නරුවේ ගල් විහාරය කරවූ රජතුමා පළමුවන මහා පරාක්‍රම බාහු රජතුමා. ඉතිහාසය ඉගෙන ගැනීමේ මූලාශ්‍ර අතරින් පොළොන්නරුවේ ගල් විහාරය අයත් වන මූලාශ්‍රය නම් කරන්න. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය ක්‍රිස්තු වර්ෂයෙන් දක්වන්න. බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ වර්ෂය ක්‍රිස්තු පූර්ව 544 ක්‍රිස්තු පූර්ව 544 බුද්ධ වර්ෂ 544 දී ක්‍රිස්තුස් වහන්සේගේ චරිතේ සිදු වූ වැදගත් සිද්ධිය බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය. දැන් අපි මේ නුවර පැත්තේ ළමයින් විභාගයේ නේද? සර් අපේ ඉවරයි. ඉවරයි නේ. ඔව් අපිට තියන්න ඇති වෙයි කිව්වා. හා හා හා. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිදු වූ වර්ෂය ක්‍රිස්තු වර්ෂ ක්‍රමයෙන් දක්වන්න. ඔබගේ පාසලේ ඉතිහාසය දැනගැනීමට හැකි මූලාශ්‍ර තුනක් ඉස්ලාම් ආගමේ නායකයා වූ මහම්මත්තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණි වර්ෂය ක්‍රිස්තු වර්ෂ 622 නැත්නම් හිජ්‍රි වර්ෂ 1. උත්තර දෙකම ලියන්න පුළුවන්.
ඉතිහාසයේ ඉගෙන ගැනීම ප්‍රයෝජන තුනක් අතීතයේ සිදු වූ දේ වර්තමානයේ අපට මුණ සිදු වන ගැටලු වලට හුරුවීම අන්‍ය සංස්කෘතියට ගරු කිරීමට හුරුවීම ඔව් කෙටියෙන් මම කියුවොත් අන්සාස්ෘතීන්ට ගරු කිරීමට හුරු වීම විවිධ මත ඉවසීම නේ අතීතය තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය හැඩගස්වා ගැනීම නේ වර්තමානයේ අපට මුහුණ දීමට සිදුවන ගැටලු විසඳා ගැනීමට හැකි වීම ඒ වගේ කාරණා. නැත්තම් මෙහෙම ලියන්නත් පුළුවන්. දැන් පෙළ පොතේ තියෙන එක ලියන්න කිව්වොත් මෙන්න මෙහෙම ලියන්න වෙන්නේ. පෙළ පොතේ දැන් ඔයගොල්ලන්ගේ තුන්වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ තියෙන ඉතිහාස ඉගෙන ගැනීමේ ප්‍රයෝජන කියලා මාතෘකාවක්. එතන තියෙන පළවෙනි කාරණය තමයි අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇත. එමගින් දෙන පණිවිඩය වර්තමානයේ වඩා යහපත් කර ගැනීම සඳහා යොදාගත හැකි වී. හරිද? අතීතයේ සිදු වූ දේ අවසන් වී ඇත. එමගින් දෙන පණිවිඩය වර්තමානයේ වඩා යහපත් කර ගැනීමට යොදාගත හැකි වී. එක එකක්. ආයිත් ඔයගොල්ලන්ගේ තුන්වෙනි පිටුවේ දකුණු දරතේ මුලින්ම කියනවා මෙන්න මේ වගේ එකක් අප දකින අසන දේ එසේ ඌයේ කෙසේදයි තේරුම් ගැනීමට හරිද ඒ වගේම ලියන්නත් පුළුවන් අප දකින අසන දේ එසේ ඌයේ කෙසේදයි දැන ගැනීමට විවිධ මත ඉවසීමට ජාතික සමගිය ඇතිවීමට නේ ඒ වගේ කාරණා හරි නේ මේ වගේ ප්‍රශ්න විභාගෙට ගොඩක් අහයමයි නේද ඉතිහාසය හැඳින්වීමේ ප්‍රයෝජන ගොඩක් වෙලාවට අහන එක. හරි. ඉතිහාසයේ විවිධ සිදුවීම් අයත් කාලය මැනීමට භාවිතා කරන ක්‍රම මොනවද? ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව ශකවර, වර්ෂ බුද්ධ වර්ෂ, හිජ්ජිය වර්ෂ, ක්‍රිස්තු පූර්ව බුද්ධ වර්ෂ, ශකවර වර්ෂ. ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ, බුද්ධ වර්ෂ විභාගෙට සිටියම් ලකුණු කරන්න දෙන්නේ නැහැ මේ දක්වා ඕගොල්ලන්ගේ හයේ පන්ති අපි දැකපු ප්‍රශ්න පත්‍රවල එහෙම එකක් දීලා නැහැ. රූප සටහන් තමයි දීලා තියෙන්නේ. ඉස්කෝලේ ඉස්කෝලේ මට්ටමින් තිබෙන විභාගයක්. ඔව්. ඒකෙස එක විභාගයකට නම් මේ ඉතිහාස සිතියමක් ලකුණු කරන්න දීලා තිබුණා. ඒ කියන්නේ සර සිතියමක් ලකුණු කරන්න දීලා තිබුණා කියවඩස අපි මේ අර මොහෙන්ජදාර නගර යන්නේ ඒව මාක් කරන්න තමයි දීලා තිබුණේ. ඔව් ඔව් ඔව්. ඔසේ අපිටත් ලෝක සිද්ධියමක නේද? Excuse me sir. ඔසේ ඔසේ මේ මාස ප්‍රතිමියාව ඒව හැම ලකුණු කරන්න තිබ්බා අපි කලින් එකේ. මේ ඉගෙන අර සිද්ධියමේ ලෝක සිද්ධියමේ මෙසපොතේමියාවයි යුප්‍රටිස් ටයිග්‍රීස් වර්ග වර්ග බෙදීගේ මිනිසුන් වර්ග බෙදීගේ මේ ඒතික නම් කරන්නේ නැහැයිද? ඔව් සර් ඒ ප්‍රශ්නෙම දැක්කවිල්ල තිබ්බා.
අපිට ගිය සැරේ සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකට මහාතිත්තයි පාහියංගල ගල් ගුහාවයි කිතුල් ගල වෙලිරණයි විජිතපුරයේ ලකුණු කරන්න ආව සර්. ආමනේ ඒක ඉස්කෝලේ හදපු පේපර් එකේ නේද? ඔව් සර්. හරි ඉස්කෝලේ හැමෝම ටීචර් අනිවාර්ය උගන්වලා තියෙන දේනික. සර් ඒක නමද සර් මේ තුන්වෙනිවාර විභාගෙට ගොඩක ලක්ෂ 30ක් විතර අහුගන්න එන එකක් නෑ. එච්චර අමාරු ඕල්ඩ් දාන එකක් නෑ. ලකුණු නෑ 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 සර්. මං කියන්නේ සර් අර රූප සටහන් ටික. ඒ රූප දරන ගන රූප දරන ගන රූප දරන අනිවාර්ය නේ. සර් මට ආවා එක එක ওই මානවයන්ගේ දේහ ලක්ෂණ දෙනවා. එහෙමද? ඔව් සර්. ඒක ලිව්වද එහෙම? සර් අපිට ආවේ ඒ කට්ටිය කරපු වැඩ එකෙන් පිළිවෙල ලියන්න. ඔව් අර දෙපයින් ඇවිද යාමුදු සාගිරීම, ගින්දර සුවා ගැනීම, ගලකින් ගලකට ගසයින් වතුරක් ගලවගෙන මේ ටිකනේ. ඔව් සර්. තාපසාර ફોකසයින් නිකුත් ඒ කට්ටියගේ නම් පිළිවෙලින් ලියන්න තිබ්බා. අපි වර මෙයාට ආ ප්‍රශ්නේ අමාරු නේද මේ දේහ ලක්ෂණ ලියන්න කියන එක ටිකක් අවුල් වගේ එකක් නේද ඒක සර් සාමාන්‍යයෙන් ඒක ටිකක් අමාරුට නේද එහෙමද දැන් ඒ පාද දෙකෙන් නැවිද යම එහෙමද දැන් ඔව් ඒ වගේම තමයි නේද බලන්න ඒව තමයි සර් ඔව් ඒව තමයි ලියන්න වෙන ලියන්න ගන්නෑ දේහ ලක්ෂණ කියන නේද නේ හරි බලමු මේ ටික අපි දෙවනි පාඩම යන්නේ මිනිසෙකු වීමට නැඹුරුවක් ඇති කළ පැරණිම මානවයා ඔස්ට්‍රලෝපිතිකස් 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 අප්‍රිකානු මහද්වීපයේ ජීවත් වන හෝමෝ සාපියන්වරු අයත් වන මානව වර්ගයේ වන්නේ නීග්‍රෝයි මධ්‍ය ශිලා යුගයේ ආරම්භ වූයේ අතර කාලයේ භාෂාව සංගීතය චිත්‍ර හා නැටුම් ආදී කලාවන් හඳුන්වා දුන්නේ හෝමෝසාපියන් මානවයා චීනය ජපානය කොරියාව වැනි රටවල ජීවත් වන ජන වර්ගය වන්නේ මොංගලොයිඩ් අර දරුවෝ අහුව ඒ වගේ ප්‍රශ්නයක් නේද මේ ජන වර්ග ලකුණු කරන්නේ ඉද කියලා අහන්නේ එක ඒ වගේ එකක් මට තේරුනේ විදියට මොංගලොයිඩ් බඩඉරිඟු මුල්වරට වගා කරන ලද්දේ පහත කුමන ප්‍රදේශයකද? මධ්‍යම මෙක්සිකෝ. එහෙනම් මට ළමයි කියන්න මධ්‍යධරණී ප්‍රදේශවල මුලින්ම වගා කරේ මොනවද? ඉරිඟු. එතකොට චීනේ වගා කරේ? මධ්‍යධරණී ප්‍රදේශවල තිරිඟු මධ්‍යම මෙක්සිකෝවේ බඩඉරිඟු සර් මධ්‍යධරණී ප්‍රදේශ කියලා කියන්නේ මේ ලෝකයා ගත්තාම ඒක මැද තියෙන රටවල් කියන එකද එතන අදහස් වෙන්නේ නෑ 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 මධ්‍යධරණී කියලා කියන්නේ පුතේ මම මෙතන මෙතන මණි නැත්තම් මෙතන රූපයක් පොඩියට අන්න හරි මධ්‍යධරණී මූද ආශ්‍රිත ප්‍රදේශ දැන් මෙහෙම අපි අඳහම මේක අප්‍රිකානු මහද්වීපය ඕම අප්‍රිකානු මහද්වීපෙ මං අඳින්නේ මේ ඉතින් මෙතන ගියා මෙහෙම රතු මූද ඇදෙට ගියා හරි එතකොට මෙන්න මේ මෙතන තියෙන
අප්‍රිකානු මහද්වීපයම ඇඳලා පස්සේ උමරතු මොදේනවා මෙන්න මෙතනින් මෙන්න මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මෙහෙම 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 ගිහිල්ලා එන කොටසක් තියෙනවා මේ හරියට ඇඳලා නැහැ හොඳේ මොම නිකන් දාලා වශයෙන් හිතා ගන්නකෝ මේක යුරෝපය මේක අප්‍රිකා මෙන්න මේ අතර තියෙන ප්‍රදේශය අපි කියන්නේ මද්දරණී මුහුද කියලා ඒ මද්දරණී මුහුද අවට ප්‍රදේශය තමයි මද්දරණී ප්‍රදේශය කියලා අපි කියන්නේ ලෝකෙම නෙමෙයි මද්දරණී මුහුද අවට ප්‍රදේශය හරි සර් මද්දරණී ප්‍රදේශය ඊට පස්සේ පහත සඳහන් ඒවා අතරින් මධ්‍ය ශිලා යුගයේ ලක්ෂණයක් වන්නේ මධ්‍ය ශිලා යුගයේ ලක්ෂණයක් වන්නේ ආරම්භ වෙන නව ශිලා යුගයේනේ නව ශිලා යුගයට කලින් තමයි මධ්‍ය ශිලා යුගය මධ්‍ය ශිලා යුගයේ මිනිස්සු දුනු ඊතල භාවිත කරාට ඒවා ලෝහ වලින් හදපු ඒවා නෙමෙයි ලී කැබලි සහ සතුන්ගේ අස්ති කැබලි වලින් හදපු ඒවා නේ මට එන ළමයිගෙන සංචාරක ජීවිතයක් ගත කිරීම තිබුණේ මොන යුගයේද නව ශිලා යුගයේ සංචාරක ජීවිතයක් ගත කරේ පුරා ශිලා යුගයේ පුරා ශිලා යුගයේ එතකොට ඇටසැකිලි වල ගුරු ගල් ආලේප කරේ ආගමික කටයුතු වල නමුරු උනේ මේක නව ශිලා යුගයේ මේ දෙක ඇවිල්ලා පුරා ශිලා යුගයේ මේක මධ්‍ය ශිලා යුගයේ හරි නේ සුට්ටක් බලන්න ඒ යුග ටික නේද මුලින්ම ගොඩබිම පැතිර ගිය සතුන්ව ශාක වර්ගයි ඒ කුමන යුගයකදී මුලින්ම ගොඩබිම පැතිර ගිය සතුන්ව ශාක වර්ගයි පැලියෝසොයික යුගය පැලියෝසොයික යුගය එන මට දරුවෝ කියන්න සිලුරියන් යුගය මොකක්ද උනේ කියලා සිලුරියන් යුගයේ සරලට ගොඩබිම ඉස්සල්ලාම මේ ගොඩබිම අතරැල්ලන් වැනි පාද රාශියක්ගෙන සතුන් බිහි වුණා පාද කිහිපයක් තිබෙන හැකරැල්ලන් වැනි සතුන් බිහි වෙන්නේ ගොඩබිම සිලුරියන් යුගයේ සිලුරියන් යුගයේ හරි නේ අනිගලකට තිරිඟු මුල් වලට වගා කරන වගා කර ඇත්තේ මිනිසා පළමුවරට ගින්දර භාවිත කිරීම පිළිබඳ සාක්ෂි සොයාගෙන ඇත්තේ ඊශ්‍රායලයේ නොඊශ්‍රායලයේ හැකි මිනිසා යන අරුතින් හඳුන්වනු ලබන මානව වර්ගය වන්නේ හැබිලිස් මානවයා හැකි මිනිසා මානව පරිණාමයේදී මුල් කාලයේ සිටි වානරයින්ට කළ නොහැකි දේ මානවයන්ට කළ හැකි වුණේ පාද දෙකෙන් නැවිදීමට හැකිවීම නිසා පාද දෙකෙන් නැවිදීමට හැකිවීම නිසා විශාල සතුන්ගේ ඇටකටු භාවිත කර නිවාස සෑදීම එළවලු වර්ග පිස ආහාරයට ගැනීම හොඳ දඩයක් කරුවෙකු වීම ඕස්ට්‍රලෝපිතිකස් කපල හෝමෝ නියන්ඩතාලෙන්සිස් කියන
ඔව් මෙතනින් උත්තර ලියා ගන්න පුතේ යා මේකට ගැළපෙන්නේ හෝමෝනියාන්ට තාලන්සිස් මෙතනේ උත්තරේ මේ උත්තර හතරෙම නැහැ මේක උත්තරයක් අපල ලියා ගන්න හෝමෝනියාන්ට තාලන්සිස් මම පස්සේනේ උත්තරේ ඉන්නේ ඔක කමන්නේ ඔය පහට ගැලවෙන්න කමන්නේ ගිනි කඳු පුපුරන විට ඉන් පිට පිටවන ද්‍රව්‍ය හඳුනු ලබන්නේ ලාවණනේ ලාවා ලාවණ නම නෙබියුලා කියන්නේ මොකක්ද? ලාවා. නෙබියුලා කියන්නේ සර් පෘථිවියෙන් ගිහින් හඳුන්වන නම. ලාවා කියන්නේ දූවිලි වලාව. දූවිලි වලාව. ඒ දූවිලි වලාවට කියන්නේ නෙබියුලා කියලා. නෙබියුලා. දැන් පෘථිවිය නිර්මාණය වීම පිළිබඳ පොදු මතය දූවිලි වලාකුණකින්. ඊයේ හැදිලා තියෙන්නේ අහසේ තිබුණු දූවිලි වලාවකින්. ඒ අහසේ තිබුණු දූවිලි වලාකුල කියන එක හඳුන්වන්න භාවිත වෙන පදය තමයි නෙබියුලා කියලා පදේ. නෙබියුලා කියලා පදේ. අප ජීවත් වන පෘථිවි පෘථිවිය ග්‍රහ ලෝකයකි. එය සෑදී යද්දී ආසන්න වශයෙන් මීට අවුරුදු මිලියන කීයකට කලින්ද කියලා අහන්නේ. මිලියන 6000 කාලේ. මිලියන मिलियन देखाट අප ජීවත් වන පෘථිවියේ පැවති අධික සීතල දේශ ගුණය එම කාලයේ හැඳින්වුවේ මහා හිමයුගය පුරාණ කාලයට අයත් මැටියෙන් සෑදූ දෑකැත්ත ගල් ගුවාවක තිබී සොයා තිබී පුරාවිද්‍යාඥයින් සොයාගත්තේ ඊශ්‍රායලයේ නිහාරිකාවක් යනු ආසේ තිබූ දූවිලි වලාකුලකි මිනිසා බිහිවීම ආරම්භ වූ සත්ව පරම්පරාව වානරයන්ය පෘථුමියේ මැද කොටස තවමත් දැඩි උණුසුමකින් යුක්තය. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000 ඔව් සෙල්සියස් අංශක 6000. අප ජීවත් වන පෘථුවිය ග්‍රහලෝකයේදී වාක්‍ය හරිද වැරදිද? හරි. ලෝකේ මුලින්ම ජීවීන් බිහි වූ ජලයේ හරි මිනිසා ස්වභාව ධර්මයන සත්වයේකි හරි හරි මිනිසාගේ සාස්කෘතික දියුණුව ප්‍රධාන අවදි හතරකට බෙදේ වැරදි ඇයි වැරදි තුනකට බෙදේ මිනිසා මුල් වර්ණ ධම්මාන දනාගත්තේ ක්‍රිස්තු පූර්ව 6000 දී. හරි. වාක්‍ය වැරදි. වැරදි. ආ. හරි. මිනිසා මුල් වර්ණ ජනාවාස පිටුවා ගත්තේ මට කියලා මේ උත්තරේ තියෙන තැන කොහෙද කියලා පෙළපොතේ ඔයගොල්ලෝ 16 වෙනි පිටුවේ. Excuse me, sir. Okay, now then. Sir, may I ask a question? Sir, may I ask a question? Oh, Daseveni Pituwe, Dakumatapatte, Devani Chede, may I ask? Oh, sir. Oh. Sir, may I ask a question? Oh, Visipaha, Madhya Shilayoge, Banda Homaru, Arambaviye. වැරදි 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 ඒක වැරදි බාණ්ඩ හෝමාරු පටන් ගත්තේ මොන යුගයේද
පුරාශිලා යුගයේ බාණ්ඩුව මාරුව පටන් ගන්න පුරාශිලා යුගයේ මොකක්ද උදාහරණේ? රතු ගුරුගල් අන්නහරි දැන් පුරාශිලා යුගයේ මිනිස්සු මිය ගියාම ඇටසැකිල්ලවල රතු ගුරුගල් ආලේප කරානේ. ඒ රතු ගුරුගල් නැති ප්‍රදේශවල මිනිස්සු පුරාශිලා යුගයේදී රතුගල් රතු ගුරුගල් තිබෙන ප්‍රදේශවල අයගින් රතු ගුරුගල් හොමාරු කරගෙන තියෙනවා. නේ? ඒ නිසා අපි කියනවා බාණ්ඩ හොමාරුව පටන් ගන්න පුරාශිලා යුගයේ කියලා. වී මුල් වර වී මුල් වරට වගා කළේ ලංකාවේ වැරදි වැරදි වී මුලින්ම වගා කළේ චීනයේ ලංකාවේ කිව්වනේ නේද වී මුලින්ම වවන්නේ චීනයේ ගොවිතැන ආරම්භ වූයේ මහා හිම යුගයේදී වැරදි වැරදි 27 වෙනි ප්‍රශ්නෙට වැරදි ලකුණු එන්න ඕන එමුදි 27 වෙනි ප්‍රශ්නෙට එන්න ඕනේ වැරදි ලකුණු ආ ඔව් ලංකාවේ එහෙම චීනයේ නේද වැරදි අහසේ තිබුණු දූවිලි වලාවකින් පෘථුවිය සෑදුණු බව පොදු විශ්වාසයයි හරි 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 ඔපිබීනියා වගේ පාෂාණ මූර්ති සලකුණක් චීනෙන් සලාගෙන ඇත වැරදි හොයන්න ඕනේ කැනඩාවේ කැනඩාවේ මුහුදු පතුලෙන් ඕ ඔපබීනියාවේ කුගේ පාෂාණ භූත සලකුණ අපිට ලැබෙන්නේ කැනඩාවේ මුහුදු පතුලේ. පහත ABCD E පින්තූර වලින් දැක්වෙන මානව වර්ග හඳුනාගෙන නම් කරන්න. කවුද A කියන්නේ? Homo Neanderthalensis. Homo Neanderthalensis. එතකොට බී වලින් ඉන්නේ Australopithecus සී වලින් ඉන්නේ Homo sapiens ඩී වලින් ඉන්නේ Homo habilis ඊ වලින් ඉන්නේ Homo erectus මට කියන්න මෙයා Homo erectus ගේ විශේෂ ලක්ෂණය ඉන්දර සලා ගැනීම Homo habilis ගේ විශේෂ ලක්ෂණය ගලකින් තවත් ගලකට ගසා ඉන් මූණක් සාදා ගැනීම නේද ගලකින් ගලකට ගසා ඉන් පතුරක් ගලවාගෙන මුවහත් මූණක් සාදා ගැනීම Homo sapiens ගේ විශේෂ ලක්ෂණයක් කියන්නේ අදහස් හොමාරු කර ගැනීම චිත්‍රන් දීමේ හැකියාව අදහස් හොමාරු කර ගැනීමට භාෂාව විවිධ දේ තැනීම හේවත් තාක්ෂණය නේ ඊළඟට නැටීම ගැයීම වැනි සෞන්දර්යාත්මක දේ එතකොට Australopithecus ගේ විශේෂ ලක්ෂණය Homo Neanderthalensis ගේ විශේෂ ලක්ෂණ තුනක් කියන්නේ විශාල එළවලු පිස ආහාරයට ගැනීම දඩයම් පිස ආහාරයට ගැනීම දඩයම් විශාල සතුන්ගේ ඇට කැවලි භාවිත කර නිවාස ඉදි කිරීමයි දක්ෂ දඩයම් කරුවෙකු වීමයි එළවලු වර්ග පිස ආහාරයට ගැනීම එතකොට මම උත්තර ළමයි දැන් කියලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ මම කියලා තියෙන්නේ මෙතන යට ඔබ නම් ඔබ ඉහත ඔබ නම් කළ මානව වර්ගවල විශේෂ ලක්ෂණ එක බැගින් ලියන්න දැන් මේකට උත්තරය ආයෙ මම කියන්න ඕනේ නැහැ නේද ඕනේ සර් දැන් මම ආයෙ මතක් කරත් වේගෙන් Homo Neanderthalensis ගේ විශේෂ ලක්ෂණ එකක් දස දඩයක් අරුවේ Australopithecus කියන්නේ දෙපොයින් කැවිදියා Homo sapiens අදහස් වමාරු කර ගැනීම Homo habilis ගලකින් ගලකට ගසා ඉන් පතුරක් ගලවාගෙන මුවහත් මුහුණක් සාදා ගැනීම Homo erectus ගින්දර සොයා ගැනීම හරි
Agar lama yang mana kian na, nawasila yugi minisa lapaga jayakrahan tuak. Gamana bihivi agamika katayutu walna guruvi ai man kiyenawa navasila yuge jayagrahana paha govitanata puruduvi sattva palane arambima loha ayuda tanagene gamana bihivi agamika katayutu walata namuruvi තීරිගු බාර්ලි වී කුරක් අන්නාදී ධාන්‍ය වර්ග වගා කිරීම වැරදි හරි 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 ධාන්‍ය වර්ග වගා කිරීම හරි මම පොදු එකක් ගන්න ගොවිතැන ආරම්භ කිරීම කියලා ගොවිතැනට පුරුදු වීම කියලා ගත්තු නිසාම එතන ගත්තේ නැත්තේ හොඳේ excuse me sir ඔව් සර් මිනිසා වෙනස තුන්ට වඩා ඉදිරියෙන් සිටීමට බලපා හැකි හේතු තුනක් ලියන්න කියලා ප්‍රශ්නයක් අහනවනේ ඔව් එතකොට සර් ඒකට අර දිග උත්තරේ නැතුව තාක්ෂණීය භාෂාව කලාව කියලා ලිවට ඇතිද? හරිද? භාෂාව කියන්නේ අදහස් වමාරු කර ගැනීම. තාක්ෂණය ගැන විවිධ නිර්මාණ කිරීම කලාව ගැන ඇඳුම් ගැයුම් සංගීතය වගේ දේවල්. ඒක ආනි. ඊළඟ මහා හිම යුගයේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණ තුනක්. ආහාර දුලබරීම සුදුරේ උදිරිම ආහාර හොයපමින් මමත්තරි ජීවත් වීම පෘථිවිය ගහකොළ කිසිවක් පළදැරුවේ නැත ආහාර සුලභ වූයේ නැත මමත් අලි ජීවත් වූයේ මෙම යුගයේ නේ මමත් අලි ජීවත් වුණා ආහාර සුලභ වුණේ නැහැ ගහකොළ කිසිවක් පළදැරුවේ නැහැ පෘථුවියේ උතුරු සහ දකුණු කොටස් ඝන හිම තට්ටු වලින් වැසී ගියා මිනිසා වෙනත් සතුන්ට වඩා ඉදිරියෙන් සිටීමට බලපෑ හේතුද මෙතන කිව්වන්නේ නේද? නොඑක් දැත තනීමේගෙන තාක්ෂණය භාෂාව තාක්ෂණේ භාෂාව හා කලාවන්ගෙන් තාක්ෂණේ භාෂාව හා කලාව හරි ආදි නිසා වින්දර සොයා ගැනීම නිසා ලබාගත් ප්‍රයෝජන දෙකක් ආහාර පුලස්සයෙන් ඔව් එක තමයි ගින්දර නිසා සීත කාලවලදී උණුසුම් වීමට හැකියි. ගින්දර නිසා ඇතිවුණු ප්‍රයෝජනයක් තමයි සීත කාලවලදී උණුසුම් වීමට හැකියිම. අනික තමයි ආහාර පුලුස්සා ගැනීමට හැකියි. ආහාර පුලුස්සා ගැනීමට හැකියිම. සීත කාලවලදී උණුසුම් වීමට හැකියි. ආහාර හොඳින් දිරවා ගැනීමට හැකියි. ආහාර පුරුස්සා ගෑමට ගත්ත නිසානේ පුතේ ආහාර හොඳින් දිරවන්න පුළුවන්කම ලැබුණේ නේද? ඒ නිසා තමයි යාගේ රූපේ ටිකක් ලස්සන උනේ. සර් පන්ති ඉවර වෙන්නේ කීයටද? අපි බලමු නේද තව. එකක් කතා කරගන්න පුළුවන්ද කියලා නේද? තව 9 උනේ නැහැ නේ. අපි 9යි කාලෙ ඉවර කරන්නේ නේද පන්තියේ? සාමාන්‍ය වෙලාව. Homo sapien මිනිසා වර්ග හතරකට බෙදා ඇත.
එම වර්ග හතර නම් කරන්න. කොකසයිඩ් නිග්‍රොයිඩ් ඔස්ටරොයිඩ් මංගලයි. කොකසයිඩ් නිග්‍රොයිඩ් මොකද සාපියන්ස් මානවය තමයි ලෝකේ පුරාම ඉන්නේ. ඒගොල්ලන්ගේ මුහුණේ හැඩය අනුව වර්ග කරන කොකසොයිඩ්. ඒ කොකසොයිඩ්ල ඉන්නවා ඇමරිකානු මහද්වීපේ, රුසියාවේ, ග්‍රීන්ලන්තේ නේද? ග්‍රීන්ලන්තය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව ඒ වගේ රටවල් වල ඉන්නේ කොකසොයිඩ්. නව සීලන්ත. ඔව්. කැනඩාවයි. එතකොට නීග්‍රොයිඩ්ල ඉන්නේ අප්‍රිකානු මහද්වීපේ. නීග්‍රොයිඩ් අප්‍රිකානු මහද්වීපේ. ඔස්ට්‍රලොයිඩ්ල ඉන්නවා ඉන්දියාව, ලංකාව වගේ ප්‍රදේශවල. අවබෝධයි. නේ? එතකොට චීනේ, උතුරු කොරියාව, දකුණු කොරියාව, ජපානය ඒ වගේ රටවල ඉන්නවා මොංගොලොයි. කොකසොයිඩ්, නීග්‍රොයිඩ්, ඔස්ට්‍රලොයිඩ්, මොංගොලොයි. නේ? Homo sapiens ලා ලෝකේ විවිධ ප්‍රදේශවල ඉන්නවා. ඒගොල්ලන්ගේ මුහුණේ හැඩය අනුව ඒගොල්ලෝ වර්ග කරලා තියෙනවා. නව සීලන්තෙත් ඉන්නේ කොකසොයිඩ් ලා. ඕස්ට්‍රේලියාව නව සීලන්තෙක කලපෙට තියෙන්නේ කොකසොයිඩ්. පෘථුවියේ බිහි වූ පළමු ශුද්ධ දිවියාගේ නම කුමක්ද? ප්‍රොකාරියෝට් බැක්ටීරියා. ප්‍රොකාරියෝට් බැක්ටීරියා. වානර පවුලකින් මානව පරම්පරාවක් බිහිවීමට බලපෑ ප්‍රධානම හේතුව ලියන්න. මහාහිම යුගයේ දේශගුණ මහාහිම යුගයේ ඇති වුණු දේශගුණික විපර්යාසය නේ. දේශගුණික විපර්යාසය. වානර පවුලකින් මානව පරම්පරාවක් බිහිවීමට බලපාන ප්‍රධානම සාධකය තමයි මහා හිම යුගයේ පැවති දේශගුණය. නේ? මහා හිම යුගයේ පැවති දේශගුණය. පදින්නේ මහා හිම යුගයේ පැවති දේශගුණය. මහා හිම යුගයේ චිම්පන්සියන්ට අමතරව පෘථුවියේ ජීවත් වූ වෙනත් සතෙකු නම් කරන්න. මැමත්තලි. 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 සර් කියලා දුන්න එකට මැමත්තලි යුගය කියලා කියනවා කියලා. ඔව් මැමත්තලි යුගය කියලා කියනවා. අන්න හරියි. මැමත් යුගය. මැමත් යුගය. මිනිසාගේ සංස්කෘතික දියුණුව බෙදී ගිය ප්‍රධාන අවධි තුන නම් කරන්න. පුරාශිලා යුගයේ නවශිලා යුගයේ පුරාශිලා මධ්‍යශිලා නවශිලා යුගයේ ඊළඟ බලමු පුතේ අපි පුරාශිලා යුගයේ ලක්ෂණ පහ පුරාශිලා යුගයේ ලක්ෂණ මම ආයේ කියන බලාගන්න. මිනිසුන් කණ්ඩායම් ලෙස තැන තැන එළිමහනේ ජීවත් වී පුරාශිලා යුගයේ ලක්ෂණයක් තමයි මිනිසුන් කණ්ඩායම් ලෙස තැන තැන එළිමහනේ ජීවත් වුණා. දෙක තමයි තම නෑදෑයි මළගිය නෑදෑයින් වෙනුවෙන් අවමංගල්‍ය චාරිත්‍ර පැවැත්වුවා. තම මියගිය නෑදෑයින් වෙනුවෙන් අවමංගල්‍ය චාරිත්‍ර පැවැත්වුවා. තුන්වෙනි එක තමයි භාණ්ඩ හුවමාරුව ආරම්භ වුණා. භාණ්ඩ හුවමාරුව සිද්ධ කළා. ජනගහනයේ ප්‍රමාණයෙන් විශාල වුණේ නැහැ. ජනගහනයේ ප්‍රමාණයෙන් විශාල වුණේ නැහැ. පස්වෙනි එක තමයි දඩයම සහ තැන තැන ඇවිද ආහාර එකතු කිරීම. ආයි මම කියනවා දඩයම සහ තැන තැන ඇවිද ආහාර එකතු කිරීම, ජනගහනයේ ප්‍රමාණයෙන් විශාල නොවීම, භාණ්ඩ හුවමාරුව, මළගිය නෑදෑයින් වෙනුවෙන් ආමංගල්‍ය චාරිත්‍ර පැවැත්වීම, මිනිසුන්
කණ්ඩායම් ලෙස තන තන එලි මහනේ ජීවත් වී. ඒ තමයි පුරා ශිලා යුගයේ. දැන් ළමයි කියන නවසි මධ්‍ය ශිලා යුගයේ ලක්ෂණ වලට දඩයම් කරහා දඩයම් ආහාර කිවර දින ජීවිතකට ගෙන යාම දිනකර භාවිත කර දඩයම් කිරීම ආරම්භ කිරීම දඩයම නුඩ ගස්ල කෙඩි වර්ග කළ වර්ග කාල වර්ග Then, ikat tamai dadayamin saha ahar ekatu kirimin jivika pavathwagena yama. Dadayamin saha ahar ekatu kirimin jivika pavathwagena yama. Dunu hitala bhavita kara dadayam kirima. Gaswala gedi varaga kola varaga wedi vasen aharayata ganimata purudu wima. තනතන විද්‍යාමින් කාලය ගත කරන වෙනුවට මේ කාලයේදී එක්තැනක දිගු කාලයක් ජීවත් වීම ඔව් එකතැනක දිගු කාලයක් ජීවත් වීමට හුරු වීම දවලන පොළවතු භාවිත කරමින් නිවාස තනා ගැනීම නොඑක් වර්ණ භාවිත කරමින් බිත්ති ගල් බිත්ති වල චිත්‍ර ඇඳීම නේ ඒ වගේ කාරණා හරි ඊට පස්සේ මට කියන්න හොලෝසීන යුගයේ නෑ අතීත කාලයේ ජීවත් වූ මානවයාගෙන් අප පුරුදු වූයේ මොනවාද? ඉන්දර වර්ගයේ නිවාස ඉදිකිරීමට ආහාර විෂාන බව කිරීම. නිවාස ඉදිකිරීමට පුරුදු වුණා. නිවාස ඉදිකිරීම ආහාර පිස අනුභව කිරීම ගින්දර භාවිතා කිරීම. ගින්දර භාවිතා කිරීමයි නිවාස ඉදිකිරීමයි ආහාර පිස ආහාරයට ගැනීමයි අපි පුරුදු වෙන්නේ අතීත කාලයේ ජීවත් වූ මිනිසුන්ගේ. එතකොට අපි අහන හොලෝසීන යුගයේ විශේෂ ලක්ෂණ මොනවද කියලා? මිනිසුන් සතුන් දඩයම් කිරීම වෙනුවට කොවෙතෙන් කිරීම ආරම්භ කිරීම ලෝහ වර්ග සොයාගෙන තමාගේ ප්‍රයෝජනයට ගැනීම ලෝහ වර්ග සුවාගෙන තමන්ගේ ප්‍රයෝජනට ගන්නවා මිනිසු දඩයම් කිරීම වෙනුවට ශාකමය ද්‍රව්‍ය ආහාරයට ගන්න වැඩි වශයෙන් පෙළඹෙනවා කවුද සතුන් දඩයම් කිරීම වෙනුවට සතුන් හීලා කර ගැනීම ආරම්භ කිරීම ඔව් සතුන් හීලා කිරීම සත්ව පාලනය ආරම්භ කරනවා වාසස්ථාන ලෙස නිවාස සාදා ජීවත් වීමට පෙළඹීම ඔව් එක තැනක ජීවත් වෙන පුරුදු ස්ථිර වාසීතාව නිවාසිත කර ගැනීම. යනවා ඊළඟට මම රූපෙන් දැක්වෙන්නේ කුමක්ද? මිනිස් ඉන්දියාවේ මිනිසුන් ඉන්දියාවේ විශේෂම මිනිසුන් අඳින ලද චිත්‍රය. ඉන්දියාවේ මිනිසුන් අඳින ලද චිත්‍රය. මේවා අයත් යුගය. මධ්‍ය ශිලා යුගය. මධ්‍ය ශිලා යුගය. මේවා ඇද ඇත්තේ කොහිද? ගල් පර්වත බිත්ති මත රූපෙන් දැක්වෙන්නේ කුමක්ද? හෝමෝ සාපියන් මානවයන් සෑදූ බටනලාවක්. ඔව් බටනලාවක් නේ බටනලාවක්. මේ සාදා ඇත්තේ කුමකින්ද? සත්ව ඇට කැබලි මගින්. මේ සාදන ලද්දේ කවුරුන්ද? හෝමෝ සාපියන් මානවයා. හෝමෝ සාපියන් මානවයා. රූපෙන් දැක්වෙන්නේ කුමක්ද? කොවිනියානුගේ පාෂාණ සලකුණ. මේ සලකුණ කැනඩාව.
කැනඩාව සත්වයාගේ මෙම සත්වයා ජීවත් වී සත්ව අටකැබැල්ලකින් අවුරුදු මිලියන 542කට මිලියන 542කට පෙර ඔව් මේක අවුරුදු මිලියන 542කට පෙර මොසාරියා 542කට පෙර කූපෙන් දැක්වෙන්නේ කුමක්ද මැටියෙන් සාදන ලද දැකත්තක් දැකත්තක් මේ සාදා ඇති අමුද්‍රව්‍ය මැටි මැටි මේ කුමන යුගයකට ආද්ද අවශිලා යුගය අවශිලා යුගය කාන්තා රූපය සාදා රූපය සත්‍යයට කැබැල්ලට මේ අයත් යුගය පුරාශිලා යුගය පුරාශිලා යුගය දෙවෙනි පාඩේ පසු භාගයේ පුරා ශිලා යුගයේ පසු කාලයන් නැහැ දැන් මගේ උගුරු පිළිදෙන එක දිගටම කතා කරලා කතා කරලා කතා කරන්නේ හරිනේ තුන්වෙනි පාඩවට මම ආවා හරිනේ ඉක්මනට බැලුවොත් මේක ටිකක් බලා ගන්න පුළුවන් වෙයි යුප්‍රටිස් සහ ටයිග්‍රීස් යන ගංගා නින්න ආශ්‍රිතව ආරම්භ වූ ශිෂ්ටාචාරය වන්නේ රබර් බෝලේ කවුද හඳුන්වා දෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දොළවීර නගරය යාකරන්න නෙමෙයි තියෙන්නේ යටින් උත්තර හතර දීලා තියෙන්නේ සර් යටින් දීලා නේද එතකොට B නේද B මෙසපොතේමියා ශිෂ්ටාචාරයේ A ඇසිරියන්නේ ඇසිරියන්නේ ඕ ඊජිප්තු ශිෂ්ටාචාරයේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ඉහළ පන්තියට අයත් වූවන් ලෙස සලකන්නේ පූජකයා මෙසපොතේමියානු වැසියන්ගේ වැසියන් දේව මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකුවේ අනු දෙවියන්. එන්කේකේ කියන්නේ එන්කේකේ කියලා කියන්නේ සර් පොළොවට අධිපති. එන් ලිලි කියන්නේ සුළඟට සහ ගොවිතැන්න අධිපති. සිගුරට් කියන්නේ දේවාල මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ දෙවියන් වෙනුවෙන් ඉදිකර තිබෙන දේවාල හැඳින්වු පොදු නාමය තමයි සිගුරට්. ලෝකේ පැරණිතම අක්ෂර පද්ධතිය නිපදවන ලද්දේ මෙම වැසියන් විසිනි. මෙසපොතේමියානු වැසියන්. ළමයි මට දැන් ඒගොල්ලගේ අක්ෂර කොහොමද අපි හැඳින්වුවේ? පුණ්‍යාක්ෂර. තුටන්කාමන් රජුගේ රජ ජීවත් වූයේ ඊජිප්තු ශිෂ්ටාචාරය. මට කියන තුටන්කාමන් රජුගේ මමියේ මුහුණ මත මොකද තියෙන්නේ? රණින් කලවෙස් මූණ. ලෝකේ පැරණිම සාහිත්‍ය කෘතිය ගිල්ගමේෂ් නමැත්තා. ගිල්ගමේෂ්ගේ වීර කතාව පුණ්‍යාක්ෂරයෙන් ලියපු.
ඉන්දුනිම ශිෂ්ටාචාර අයත් නගරයක් නොවන්නේ නගරය ඊජිප්තු ශිෂ්ටාචාරය දියුණු වූයේ 3150 ක්‍රිස්තු පූර්ව 3150 පමණ ලෝකේ පැරණිතම අක්ෂර පද්ධතිය ලෙස හැඳින්වෙන්නේ කුණ්‍යාක්ෂර සිවුර දේවාල පීඨා තිබුණේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ සෙල්ලම් මැටි කරත්තේ ඉන්දිනිම ශිෂ්ටාචාරය ඉන්දිනිම ශිෂ්ටාචාරය ඩී කඩදාසි චීන ශිෂ්ටාචාරය නෙපලව උටේ නෙපටිටි රජින ඊජිප්තු ශිෂ්ටාචාරය බැටළු හම් වලින් මැසු කබායක් ඇඳි පූජකයන් මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පැවති ප්‍රදේශ අද අයත් වන්නේ ඉරාකයට පැයට මිනිත්තු 60ක් තිබෙන බව ගණිතානුකූලව අතීතයේ ප්‍රකාශ කළ විද්‍යාඥයින් විසූ ශිෂ්ටාචාරයේ වන්නේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දියුණුව පැවති ක්‍රිස්තු පූර්ව 2600 මලසිරුරු කල්තබා ගැනීමේ මමිකරණ ක්‍රමය ලෝකයට හඳුන්වා දෙන ලද්දේ කුමන ශිෂ්ටාචාර වැසියන්ද? ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන්. පළමු වරට රබර් බෝලය තැනීමේ ගෞරවය හිමිවන්නේ මින් කවර ශිෂ්ටාචාරයකටද? මායා ශිෂ්ටාචාරයට. කයිරෝ නගරය පිහිටා ඇත්තේ ඊජිප්තුවේ පහත දැක්වෙන ශිෂ්ටාචාර වලට ගංගා නිම්න නම් කරන්න ඊජිප්තු ශිෂ්ටාචාරයේ නයිල් ගඟේ පහළ නිම්නය මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ යුප්‍රටිස් සහ ටයිග්‍රීස් යන ගංගා නිම්න ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඉන්දු ගංගා නිම්නය පහත තොරතුරු වලට අදාළ ශිෂ්ටාචාර නම් කරන්න වෙඩි බෙහෙත් නිපදවීම චීන ශිෂ්ටාචාරය ලෝකේ පරිණිතම නීති පොත මෙසපොතේමියානු ශිෂ්ටාචාරය හමුරාබි නම් පාලකයා විසින් දිනන ලෝකේ නීති පොතනේ සත්ව සංකේත සහිත මුද්‍රාව නිගණිම ශිෂ්ටාචාරය මමිකරණය ඊජිප්තු ශිෂ්ටාචාරය ඊජිප්තු ශිෂ්ටාචාරය පිහිටා ඇති නගරය නම් කරන්න අප්‍රිකානු දූපතිලානි මහද්වීපය සර් ඒක හදාගන්න කිව්වා මහද්වීපය ඊජිප්තු ශිෂ්ටාචාරය පිහිටා ඇති මහද්වීපය නේද මහද්වීපය අප්‍රිකානු මහද්වීපය 24 මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ජන සමාජයේ බෙදී ගිය කොටස් 4 පූජකයන් ඉහළ පන්තියෙන් පහළ පන්තිවලට අයත් වැසියන් සහ වහලුන් පූජකයන් ඉහළ පන්තිර අයත් වැසියන් පහළ පන්තිර අයත් වැසියන් වහලුන් ශිෂ්ටාචාරය යන කෙටියෙන් පැහැදිලි කරන්න ශිෂ්ටාචාරයක් යනු නගර හා එහිසු නාගරිකයන් ජීවත් වන ආකාරය ශිෂ්ටාචාරයක් යනු නගර සහ එහිසු නාගරිකයන් ජීවත් වූ ආකාරය ශිෂ්ටාචාර කියන්නේ නගර සහ
එහි විසූ නාගරිකයන් ජීවත් වූ ආකාරය නගර සහ එහි විසූ නාගරිකයන් ජීවත් වූ ආකාරය ඉන්දුනින්න ශිෂ්ටාචාරයට ප්‍රධාන නගර හතරක් ඊජිප්තු ශිෂ්ටාචාරය පාලනය කළ රජ පෙළපත පාරාවෝ රජ පෙළපත ලෝකයේ පැරණිම සාහිත්‍ය කෘතිය ගිල්ගමේෂ් නමැත ගිල්ගමේෂ් නමැත කුණාක්ෂරෙන් ලියන ද වීර කතාව ගිල්ගමේෂ් නමැත කුණාක්ෂරෙන් ලියන ලද වීර කාව්‍යය ඊජිප්තු ශිෂ්ටාචාරයේ ලොවට දායාද කළ විශිෂ්ට නිර්මාණ දෙකක් ශිෂ්ටාචාර විසූ ජනයා භාවිතා කළ ලෝහ වර්ග මොනවාද තඹ ලෝකඩ ඊයම් හාටින් තඹ ලෝකඩ ඊයම් සාටි වර්ෂාව සුලඟ ගම් වතුර දෙවියන් ලෙස සැලකූ ශිෂ්ටාචාරය නම් කරයි මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ විශේෂ ලක්ෂණ පහ මේ වගේම නේද නගර ඉතා හොඳින් සැලසුම් කළේවා වින්ද මේ ඉන්දුනීම ශිෂ්ටාචාර ලක්ෂණ නගර ඉතා හොඳින් සැලසුම් කළේවා වීම ඉතා දියුණු ජලනල පද්ධතියක් තිබීම පිලිස්සු මැටි ගඩොලු භාවිත කොට සෑදූ නිවාසවල ජීවත් වීම සියලු නගරවල මිලියන 5ක පමණ ජනගහනයක් ජීවත් වීම ලෝකඩ ඊයම් තින් තමවැනි ලෝහ වර්ග භාවිතා කිරීම පැරණි ශිෂ්ටාචාර සඳහා උදාහරණ දක්වන්න ඊජිප්තු ශිෂ්ටාචාරය මිලිමීටර් ශිෂ්ටාචාරය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මෙසපොතේමියානු ශිෂ්ටාචාරය චීන ශිෂ්ටාචාරය මායා ශිෂ්ටාචාරය චීන ඊජිප්තු මෙසපොතේමියා ඉන්දු නිම්න මායා සර් ඕම ශිෂ්ටාචාරයක් ගන්න පුළුවන් නේද? ගන්න පුළුවන් රෝම ලියන්න පුළුවන් ග්‍රීක ලියන්නත් පුළුවන් හැබැයි ඒක තියෙන්නේ හතේ පන්තියේනේ. ඕගොල්ලෝ දැන් ඉන්න පන්තම ඒක තියෙන්නේ. මෙසපොතේමියා යන වචනේ අදහස් වන්නේ ගංගා දෙකක් මැදිවනසේ පිහිටි ගංගා දෙකක් මැදිවනසේ දෙගම් පිහිටි රට. ගංගා දෙකක් මැදිවනසේ පිහිටි රටයි. මෙම රූපය අයත් වන්නේ කුමන ශිෂ්ටාචාරයටද? ඊජිප්තු ශිෂ්ටාචාරයට ශිෂ්ටාචාරයට මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමක්ද? රාජකීයක පක්ෂීන් හඹයන ආකාරය. මෙම මුද්‍රාව කුමන ශිෂ්ටාචාර යුගයකට අයත්ද? ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වේ. ඉන්දු ශිෂ්ටාචාරය. මෙහි දැක්වෙන සත්වයන් රයිනෝසිරස්. රූපෙන් දැක්වෙන්නේ කුමක්ද? කරත්තේ කනුරුවක්. කරත්තේ කනුරුවක් නැත්නම් සෙල්ලම් මැටි කරත්තයක් නේද? කරත්තේ කනුරුවක්. මේ කුමන කාර්ය සඳහා භාවිත කර තිබේද? කෙලිසෙල්ලම් සඳහා. මේ කුමන ශිෂ්ටාචාරයක්ද? මෙම නිර්මාණය තුළින් හෙළි කරගත හැකි සාක්ෂියක් ලියන්න. මනවින් සකස් කළ පාරවල් ප්‍රවාහනය පිළිබඳ සාක්ෂි.
මැනවින් සකස් කළ පාරවල් ප්‍රවාහණය සාක්ෂි. පින්තූරෙන් දැක්වෙන්නේ කුමක්ද? නාවික යාත්‍රාවක්. නාවික යාත්‍රාවක්. යාත්‍රාවක්. මේවායේ ප්‍රවාහණය කළ දේ ප්‍රවාහණය කළ කෑම බීම. කෑම බීම හා ඇලඳුම් පැළඳුම්. කෑම බීම ඇලඳුම් පැළඳුම්. මේ කුමන ශිෂ්ටාචාරයකට අයත්ද? මෙසපොතේමිය ශිෂ්ටාචාරයට. මෙසපොතේමිය ශිෂ්ටාචාරය. මේ අයත් ශිෂ්ටාචාරය නරුණා. මෙම ශිෂ්ටාචාරයේ විසු දක්ෂ වෙළෙඳ හැඳින්වුවේ. ඇසිරියන්වරු. ඇසිරියන්වෝ. පින්තූරෙන් දැක්වෙන්නේ කුමක්ද? පිරමීඩ. 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 ඉලාදී කිනම් ස්ථානයකද? ගීසානම් ස්ථානයේ. ගීසානම් ස්ථානයේ. ගීසානම් නගරයේ. මේ අය ශිෂ්ටාචාරයේ. ඊජිප්තු ශිෂ්ටාචාරයේ. ශිෂ්ටාචාරය. මෙය ලෝක ප්‍රසිද්ධ වන්නේ කුමන හේතුව නිසා? ලෝකයේ ලොව තිබෙන විශාලතම පිරමීඩය බවට හේතු වීම. ඔව් මේක ලෝකේ පුදුමහතෙන් එකක් වීම. ඔව් ලෝක පුදුමහතෙන් එකක් වීම. යාමද රූපෙන් දැක්වෙන අක්ෂර පද්ධති ආයතන ශිෂ්ටාචාරය. මෙසපොතේමියානු ශිෂ්ටාචාරය. මෙම අක්ෂර හඳුන්වන්නේ කෙසේද? කුණ්‍ය අක්ෂර. මෙම අක්ෂර ලිවීමට භාවිත කළේ කුමක්ද? මැටි පුවරු. මැටි නිම කරන අද පුවරු. තෙත මැටි පුවරු මත උල් කරපු ලී කැබලෙන් ඉඳන් මේ කකුළු දෙක තියෙන්නේ. මේ ප්‍රධාන වශයෙන් ලියා තිබුණු කරුණු කුමක්ද? වෙළඳාම් කටයුතු සම්බන්ධ කරුණු. වෙළඳාම් සම්බන්ධ කරුණු. රූපෙන් දැක්වෙන මූර්තිය ශිෂ්ටාචාරය. ඉන්ද්‍ර නිම්න ශිෂ්ටාචාරය. මෙම මූර්තිය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න. පූජකයෙකුගේ පිළිගැනීම සොයාගත් ඇති පටිය හොසස්කරේ ජීවත් වීමට හේතුව ඇස් අඬවන්නට සිටින සත්‍ය මවණාවකදී සිටීම වියහක සංසුන්ව සිටින බව පෙන්නේ. ඔව් නළලේ දම්නැති පටිය ඔහු උසස් පූජ්‍යලයෙක් බව හඟවයි. ඊපස්සේ ඇස් අඩවක් කොට සිටන අයුරින් නිර්මාණය කරලා තියෙනවා. සංසුන්ව භවනාවේ සිට ඔව් සංසුන්ව භවනාව යෝගී වෙන්න බව. රූපෙන් දැක්වෙන්නේ කුමක්ද? සීසෑමේ අවස්ථාව. සීසෑමේ අවස්ථාවක දැක්වෙන පැරණි මැටි පුවරුව. ඔව් සීසෑමේ අවස්ථාව දැක්වෙන පැරණි මැටි පුවරුව. සීසෑමේදී මෙසපොතේමියාවන් භාවිත කළ උපකරණ මොනවද? ලෝහවලින් තැනුන නඟුල් සහ ගලින් තැනු උදුළු. අන්න හරි. ලෝහවලින් තැනුන නඟුල් සහ ගලින් තැනු උදුළු. රූපෙන් දැක්වෙන්නේ කුමක්ද? සිගුරත් නගරයේ පිහිටි සිගුරත් දේවාලයක්. සිගුරත් දේවාලය. මෙම දේවාලයේ පිහිටි නගරය? ඌර නගරය. රූපෙන් දැක්වෙන්නේ කවුද? රජුගේ මමිය මත තබා තිබූ රණින් කළ වෙස්මුහුණ. හරිනේ. තව පාඩම් දෙකක් තියෙනවා නේද? එතකොට විභාගේ ලියන දරුවෝ මේ බස්නායක පළාතේ විභාගේ ලියන දරුවෝ ඉතුරු නිබන්ධන දෙකක් බලලා විභාගේ හොඳට ලියලා ලකුණු 100න් 100ම ගන්න නේද? 100න් 100ම අය 99ක් නෙමෙයි 100න් 100ම ගන්න නේ. එහෙනම් මුදී අද මම වේගෙන් වේගෙන් කතා කරගෙන ගියද සමහර කට්ටිය බනිනවා ඉතින් සර් බර 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 කතා ගියා මොනවද කියන්නේ කියලා දන්නේ නැහැ කියලා මම උත්සාහ කළේ අර විභාගේ ලියන්නේ ළමයින්ට පොඩ්ඩක් පාඩම් ටික ඉක්මනින් මතක් කරලා දෙන්න. හරිනේ? එතකොට අනිත් ළමයින්ට පොඩි අසාධාරණයක් වුණා. හැබැයි අර විභාගේ ලියන ළමයි වෙනුවෙන් ඒක ඉවසාගෙන ඉන්න. නෑ සර්. හරි. එහෙනම් අපි අද නතර කරනවා. හැමෝටම සුබ රාත්‍රියක්. පරිස්සමෙන් ඉන්න. ආයිබෝවන්ට සුබ රාත්‍රියක්. ගුඩ් නයිට් සර්. ගුඩ් නයිට් සර්.